පුරුදු විදිහටම ඔන්න සුන්දර සිකුරාදාවේ කලම්බු කිචන් එකත් එක්ක කලම්බු ටෙලිවිෂන් ඔස්සේ ඔබ හැමෝම එකතු වෙලා ඉන්නේ කටට රහට කෑමක් හදන්නේ කොහොමද කියලා දැනගන්න. එහෙම නේද? ඔන්න අද දවසෙත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සුනිත්‍රා ඒකනායක මහත්මිය. වසර 35ක පළපුරුද්දක් තියෙන අපේ සූපවේදිනේ ඉන්න ඔබට කියලා දෙන්න අද දවසේ මොනවද හදන්නේ කියලා. අපි අහලා බලමු රහසක්ද? ඔව් ශ්‍යාමලි, අපි බලමු අද දවසේ මොනවද හදන්නේ කියන එක. මම හිතුවා අද සේසුරාදා ඉරිදා දැන් නිවාඩු දවස් දෙක තියෙන නිසා විදේශීයගත ජීවිතේ අපේ ශ්‍රී ලංකේ අයට තමන්ගේ දුව දරුවත් එකතු කරගෙන කොකෝ ඇන්ඩ් ඩේට් මෆින් එකක් හදමුනේ. හොඳයි. කොකෝ ඇන්ඩ් ඩේට්ස් මෆින් කියලා කිව්වහම ඔන ඩේට්ස් කියලා කිව්වහම රටින්දි මතක් වෙනවා, කොකෝ කියලා කිව්වහම චොක්ලට් මතක් වෙනවා. හරි, අපි ඉස්සෙල්ලාම බලමු මොනවාද මේ අපිට අවශ්‍ය වෙන දේවල් කියලා. ඔව්, අපිට අවශ්‍ය වෙන බටර් හෝ මාචරි. තම කැමති දෙයක් ගන්න පුළුවන්. අපිට බටර් හරි මාචරි අපි ගන්න ඕන ග්‍රෑම් 125. ග්‍රෑම් 125. ග්‍රෑම් 125 ගන්න ඕනේ. ඔන්න අපි බටර් හෝ මාගරින් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මේ අවස්ථාවේ අපි මොනවද පාවිච්චි කරන්නේ? තමන් කැමති ඕනම බටර් එකක් හරි මාචරි එකක් පාවිච්චි කරන්න. ඊගාවට අපිට අවශ්‍ය වෙනවා දුඹුරු සීනි. මේකට සුදු සීනි පාවිච්චි කරන්න බැයිද? පුළුවන්. සුදු සීනි භාවිත කරන්න පුළුවන්. නැත්නම් අපිට දුඹුරු සීනි ග්‍රෑම් 125. ඇත්තටම කියනවා ශ්‍යාමලී, මෙතනදී ග්‍රෑම් 125ක් අපි දුඹුරු සීනි එකතු කරනකොට තමන් කැමති නම් තව ටිකක් සීනි අඩු කරන්න අපිට එහෙම අඩු කරලා භාවිත කරන්න පුළුවන්. ග්‍රෑම් 100ක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පැන් රසය ටිකක් වැඩි කරන්න අවශ්‍ය නම් අපිට තව සීනි ග්‍රෑම් 125ක් වැඩි කරන්න පුළුවන්. එතකොට බටර් ප්‍රමාණයත් අඩු වෙන්න ඕනේද? නෑ. පැණි රසේ තමයි මෙතන මම ඩිංගක් අඩු හෝ වැඩි කරගන්න පුළුවන්. හරි. ඔන්න ඊගාවට අපිට අවශ්‍ය වෙනවා දැන් මේ මිශ්‍රණය අපි මේ සාමාන්‍යයෙන් අපි හොඳට මේක බීට් කරගන්න ඕනේ. හොඳට බීට් කරගන්න ඕනේ. දැන් අපිට බීට එකකින් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් හොඳට අපි මේක මිශ්‍ර කරගන්න පුළුවන්. ඔන්න ඒ අවස්ථාවේදී අපි මම මේක හොඳට මිශ්‍ර කරනවා කියන්නකෝ. මම හිතනවා දැන් මේ වෙලාවේදී අපේ දුව දරුවා ළඟ ඉන්නා නම් අම්මට පුළුවන් දුව මේක හොඳට මිශ්‍ර කරලා දෙන්න. මිශ්‍ර කරලා දෙන්න නැත්තම් කියන්නේ ඒ එකම අපි සූදානම් කරගන්න ඕනේ පිටි. අපි කේක් හදන්න දැන් ඒ රටවල්වල තියෙන ශාමලි කේක් හදන්න පිටි. අපිට පිටි ග්‍රෑම් 225. පිටි ග්‍රෑම් 225 අපි පාවිච්චි කරනවා. පිටි ග්‍රෑම් 225යි අපි ඒකට එකතු කරන්න ඕනේ කොකෝ පවුඩර්. කොකෝ පවුඩර් ග්‍රෑම් 75. ඔන්න පිටි ග්‍රෑම් 225ට අපි එකතු කරන්න ඕනේ කොකෝ පවුඩර් ග්‍රෑම් 75. ඔන්න එක තැනක මේ අපේ බටර් සහ සීනි මිශ්‍රණය මිශ්‍ර වෙමින් පවතිනවා. තාම අපි මිශ්‍ර කරන්න පටන් ගත්තේ නැහැනේ. අපි කම් තිබ්බනේ. ඔව්. ඒකට අපි පිටි එකට පිටි ග්‍රෑම් 225ට කොකෝ පවුඩර් ග්‍රෑම් 75 එකතු කරනවා. ඊගාවට ඔන්න ඇතන්ට අපි එකතු කරන්න ඕන බේකින් පවුඩර්. හොඳයි. අපි එතනදී එකතු කරන්න ඕනේ බේකින් පවුඩර් තේ හැඳි 3ක්. බේකින් පවුඩර් තේ හැඳි 3ක් අපි ඔන්න එකතු කරා අපේ මිශ්‍රණයට. මේකට අපි එකතු වුණා පිටි සහ කොකෝ පවුඩර්. කොකෝ පවුඩර් අපි එකක් පැත්තකින් තියෙඹනේ. දැන් ඔන්න අපි මේ පිටි මිශ්‍රණය පැත්තකින් තිබ්බා. ඔන්න බටර් සහ සීනි මිශ්‍රණයත් තියෙන අපි මිශ්‍ර කරමින් තියෙනවා. ඔව්, දැන් අපි මේක මිශ්‍ර කරන්න යන්නේ. ඊගාවට අපිට දැන් මම මෙතෙන්ද කියවන්නේ මම තෙන්ද කිව්වා බටර් ග්‍රෑම් 125යි සීනි ග්‍රෑම් 125යි. සීනි රසය වැඩි කරගන්න ඕන නම් තව ග්‍රෑම් 25ක් වැඩි කරන්න. අඩු කරන්න ඕන නම් ග්‍රෑම් 25ක් අඩු කරගන්න. එතකොට දැන් සුනිත්‍ර මහත්මිය, දැන් අපි සුදු සීනි පාවිච්චි කරන්නත් පුළුවන් කියලා කිව්වනේ. එතකොට පාටි වෙනසක් වෙනවද? ප්‍රශ්නයක් නැද්ද ඒක? නෑ නෑ. පාටි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද කොකෝ පවුඩර් එකතු කළා මෙතන තියෙන හින්දා මේ මෆින් එක හැදුවාම කුඩා දුව දරුවා ඉතාම සමිකන් පුළුවන් දේට
තාලෙක් කරම දුඹුරු වර්ණය තමයි තියෙන්නේ. තියෙන්නේ. අපිට ආසාවෙන් ඉන්නේ ඔන රස බලන්න ලේසන් කොකෝ මෆින් එක තමයි මේ හැදෙමින් පවතින්නේ. ඔව්. ඊගාමට දැන් අපි කියමු මේක මිශ්‍ර කරනවා කියලා. අපිට බැහැ දැන් මේ සීනේ මේ කුඩු කරලා අරගෙන සමහර වෙලාවට අපි බ්ලෙන්ඩර් කරලා අරගන්න පුරුද්දක් තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඊගාමට අපිට මෙතනදී අවශ්‍ය වෙන බිත්තර එකක්. බිත්තර එකක්. විතර සුදු මදේ කහ මදේ දෙකම එකට දාලා ඔව් විතර එකක් අපි මේ මිශ්‍රණයට මේකතු කරලා අපි එකත් හොඳට බීට් කරන දැන් මේ මිශ්‍රණය දැන් මම මිශ්‍ර කරගන්නවා මිශ්‍ර කරනවා ඇත්තට කෙනා නම් මෙතෙන්දී හෑන්ඩ් මික්සර් එකක් ඕන නම් භාවිතා කරන්න ඉතාම පහසුයි හෑන්ඩ් මික්සර් එක භාවිතා කරන්න සාමාන්‍යයෙන් ඒ කාලේ නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරේ මේ ක්‍රමවේදය තමයි නේද මට මතකයි ශාමලි ඔයා ඔක අහනකොට පොඩි කාලේ මම පොඩි කාලේ දැන් මගේ අම්මා කේක් හදන වෙලාවට දුප්පල යනවා නේද දුප්පල අර මේසෙට උසන් මදි ඒ වුණාට මොනව හරි ලී හැන්දා එතකොට අපිට දෙන්න මේ මගේ හැන්දා මේ හැන්දෙන් තමයි අර උස මදි කම තීද්දි ඔක තියා කවලම් කරනවා ඉතින් ඒ අතරතුරදි ටොකුත් කරන එකම පැත්තට කවලම් කරන්න කියලා තමයි අපිට උගන්වන්නේ මම හිතනවා ශාමලි ඔබට උනත් දැන් ඉගෙන ගන්න කාලේ අනිවාර්යයෙන් සුනේත්‍ර මහත්මිය වගේ කෙනෙක් ඉන්නකොට ඉතින් අපිට මේ දේවල් ඉගෙන ගන්න හිතනවනේ නේද ඔව් මං හිතනවා දැන් මම කතන්දරේ වගේ කියන්න ඔව් ඔන්න දැන් අපි ගත්තේ මොකද්ද මිශ්‍රණයට බටර් ග්‍රෑම් 125යි සීනි ග්‍රෑම් 125යි විතර එක කලා දැන් මේක හොඳට මිශ්‍ර ඒ කියන්නේ සීනි වල කැට නැති වෙන විදිහට අපිට මේ මිශ්‍රණය හදා ගන්න ඕනේ. දැන් මේක දැන් විතර අඩු නම් දැන් තව දෙයක් මෙතනට එකතු කරන්න වෙනවා. අපිට මෙතනදී අවශ්‍ය වෙන යාමට කිරි. කිරි මොන වගේ කිරි? එළ කිරි වෙනවා තමයි බීමට ගන්න ඕනම කිරි වර්ගයක්. කිරි මම මේකත් ළඟට අරන් දෙන්න. ඔව්. මෙතනදී මිලිලීටර් 250ක් ගන්නවා. දැන් මිලිලීටර් 250ක් කිව්වහම සමහර අපේ ගෘහණියන්ට මේක මිශ්‍ර කරන්න මිශරින් කප් තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ ටී කප් එක තියෙන්නේ. තේබන කෝප්පෙ. ටී කප් එකෙන් ටී කප් එකමාර අපිට කරනවා. මෙතනට අපි සීනි මුකුත් දාලා නැහැ. ඔන්න අපි දැන් අපේ මිශ්‍රණයට එකතු කරගන්නවා. එකතු කරනවා. ඇතර කෙනා ශාමලිය වගේ රටවල ජීවත් වෙන අයට ගොඩාක් මේවා ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන් දේවල්. මම උදව්වක් කරන්නද? කිරි එක දාන්නද මම? ඔව් ටික ටික දාමුනේ. පොඩක් ඉගෙන ගන්නත් පැණි ඉරියව්. ඔව්. අම්ම කිව්වා වගේ නේ. ඔව්. මේ දාන විදිය හරිද? කිමින් දාන්න? ටික ටික එකතු කරා. ඔන්න දැන් මිශ්‍රණය හැදෙමින් පවතිනවා. ඔව්. දැන් මේ වෙලාවේදී තව දෙයක් කියන්නවා. දැන් අපි පිටි මිශ්‍රණය මෙහෙම ලෑස්ති කරනවත් එකම අපි කලින්ම සූදානම් කරගන්න ඕන දෙයක් තමයි රකේවි. රකේවි අපිට ග්‍රෑම් 150ක් අරගෙන 8 ඉවත් කරලා අපි තාම කුඩාමට මේක කපා ගන්නවා. පුංචි කැබලි වලට කපා ගන්න ඕනේ. කැබලි වලට කපලා තියාගන්න. මං කිරි එකතු කරන්නද? ඔව්. දැන් ටික ටික එකතු කරා. ශාමලි දැන් ඔයාලට පුළුවන් වෙන්නේ නේද අද ගෙදර ගිහිල්ලා අනිවාර්යෙන් අනිවාර්යෙන් මම උත්සාහ කරනවා හදන්න හැබැයි සුරේත් මහත්මිය වගේ රසට හදන්න බැරි වෙවි හැබැයි මම උත්සාහ කරනවා දැන් මං කිව්වා පියවර දුන්නයින් පස්සේ මේක හදන එක ඉතින් තමන් දැනගන්න ඕනේ දැන් මේ අතරතුරේදී තවත් දෙයක් තියෙන්න ඕන දෙයක් තමයි මං හිතන අපේ විදේශගත ජීවත් වෙන ගෘහණියන්ට නම් ඉතාලම දන්න දෙයක් තමයි අපේ අමන් එක අපේ පොරනුව මේක බේක් කරගන්න රත් වෙලා තිබිය යුතුයි. දැන් මේක අපි බේක් කරන මේ මෆින් එක බේක් කරනකොට සෙන්ටිග්‍රේඩ් ඩාන්ස් එක 180ට කට් කරන්න ඕනේ. 180ට රත් වෙලා තිබිය යුතුයි. හුඟක් වෙලාවල් වලදී මං ඒ ප්‍රශ්නේ කිව්වේ හුඟ දෙනෙක් හිතනවා ට්‍රේ වලට අපි කේක් එකක් වෙන්න පුළුවන් ඕනම දෙයක් තියලා අවන් එක තුලට දැම්මයි පස්සේ තමයි අවන් එක ඔන් කරන්න කියලා නැහැ ඒක වැරදි ඒක වැරදි අවශ්‍ය උෂ්ණත්වයට අපේ අවන් එක රත් වෙලා තිබිය යුතුයි නැත්නම් මොකද වෙන්නේ අපි ඒකත් පැහැදිලි කළද ඒකත් පැහැදිලි කරනවා දැන් මං කියනවානේ මේ මෆින් එක බේක් කරගන්න කියලා සෙන්ටිග්‍රේඩ් ඩාන්ස් එක 180 උෂ්ණත්වය ඇති පොරණුක විනාඩි 15ක් 20ක් බේක් කරන්න කියනවා එතකොට දැන් හොඟ දෙනෙක් කරන්නේ
ට්‍රේ මෆින් එක ට්‍රේ වලට මෙව පුරවලා අවන් එක ඇතුළට දාලා අවන් එක 180°C ඔන් කරනවා. එතකොට වෙන්නේ ශ්‍යාමලි බින්දු ඉඳන් 180°C රත් වෙනවා. අඩු උෂ්ණත්වයේ මේ මෆින් එක බේක් කරනවා. ඔව්. එතකොට අපිට නියම උෂ්ණත්වයට එනකොට මේ අඩු උෂ්ණත්වයේ බේක් වුණ නිසා බේක් කරන කාල වේලාවත් වැඩියෙන් යනවා. අනිත් එක අපිට අවශ්‍ය විදිහට මේ මෆින් එක හොඳට අර මෙල්ලෙකට තියන්නේ අඩු උෂ්ණත්වයේදී බේක් වෙන නිසා. ආ ඒක තමයි හේතුව. ඔන්න ගෘහණිය මතක තියාගන්න මේ මෆින් හදනවා නම් ඉස්සල්ලාම උදුන පත්තු කරලා ඉන්නවා. ඔව්. පත් වෙලා තිබිය යුතුයි. ඔව්. ඔය ටිකක් දෙන්න එකතු කරමු. මේක ටිකක් වෙන මන් දාන ඔක්කොම දාන්නද? ඔක්කොම දාන්න. හරි. ඊට පස්සේ ඔන්න අපේ මේ පිටි මිශ්‍රණය. ඕනම මං කියන්නේ කැමති අපේ රටේ තියෙන පිට ඕනම රටවල නියම විදිහට හැඳ භාවිත කරන්න මෙන්න මේක. ඔව්. සාමාන්‍යයෙන් අරගෙන තියෙන අපිට වෙළඳපළේ අරගන්න පුළුවන් මේ වගේ දේවල්. ඔව්. මේ තේක නෙමෙයි තේ හැඳ. අපි හුරු වෙලා තියෙන මේ හැඳට. ඔව්. මේක තමයි තේ හැඳ. හොඳයි. දැන් ඔයා පිටි ටිකක් එක්මන්ට මේකට ටික ටික කවලා කරන්න. හොඳයි. හන්ද මං හෙමින් හෙමින් දානවා. ඔව්. මෙන්න මේ විදිහට තමයි අපි මේ එකතු කරගන්නේ අපේ මිශ්‍රණය. එතකොට මුලින් තිබ්බ කිරි, සීනි සහ බටර්. බටර්, බිත්තර. බිත්තර. ආ, ඔන්න දැන් අපි එකතු කරගන්නවා. මිශ්‍රණය එකතු කරමු. ඔන්න අපි හැමින් හැමින් එකතු කරගන්නවා. මේ ඔක්කොම අපි දානවනේ. ඔව්, ඔක්කොම එකතු කරගන්න. මෙන්න හැමින් හැමින් අපි එකතු කරනවා. ඒ අතරේ මේ ලස්සන පාටකුත් තියෙනවා අපේ මිශ්‍රණයේ. ඔන්න මිශ්‍රණය ඔන්න දැන් පාට හැදිගෙන එන්නේ. මේ ඔක්කොම දාන්න. දා. ඔන්න ඊගාවට අපිට අවශ්‍ය වෙන රටේ ඉඳි ටික. ඔන්න රටේ ඉඳි තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්වා රටේ ඉඳි ග්‍රෑම් 150 ඇට ඉවත් කරලා කුඩාවට කපලා තියෙනවා. හරි. රටේ ඉඳි ග්‍රෑම් 150ක්. හොඳයි. රටේ ඉඳි ග්‍රෑම් 150ක් එකතු කරගන්න ඕන සූදානමක් තියෙනවා. සුනේත්‍ර මහත්මිය කිව්වා වගේ රටේ ඉඳි ග්‍රෑම් 150ක් කපලා තියාගන්න. අපි පුංචි විරාමයකට ගිහිල්ලා එන්නයි මේ සූදානම් වෙන්නේ. සුනේත්‍ර මහත්මිය විරාමයකට ගිහින් ආපහු කොළඹ කිචන් එකත් එක්ක හම්බ වෙමු.